දැන් මේ රාජ්‍ය නිලධාරීන්ට කල්ලිවාදය සම්බන්ධයෙන් එල්ලන චෝදනාවක් එක්ක මන්ත්‍රී විශ්‍රාම වැටුප් වාහන බලපත්‍ර අහෝසි කියලා. ඇහුනත් නැවුම් නැවුම් බව කීල්ස්. ප්‍රශ්නාර්ථයක් සහිතව ගෙනෙනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලලා නිර්දේශ ඉදිරිපත් කරන්න සඳහායි කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැති හිමි වෙන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹදී ඊයේ පස්වරුවේ රැස්ුණා. ඒ අවස්ථාවේදී ගත්ත තීරණය තමයි මේ විදිහට ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ වාර්තා කළ තිබෙන්නේ. මේ සිරස්තලයේ ප්‍රකාරව මේ ගත්ත තීරණය අද දවසේ පුවත්පත්වල සඳහන් කළ තිබෙනවා. ඒ අනුව සඳහන් කරන විදිහට මේ සාකච්ඡාවේදී මූලික වශයෙන් යම්කිසි එකඟතාවයක් තමයි මෙතනදී ඇති වුණා කියලා කියන්නේ. මොකද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පැවැත්වුණු පළමු කැබිනට් රැස්වීම මේ පැවැත්වෙන්නේ. මේ කැබිනට් තීරණය අනුව ඉදිරියේදී අදාළ කමිටුපත් කරලා ඒ සඳහා නිර්දේශ ගැනීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීට පෙර වසර පහකට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍රයන් නිකුත් කෙරුණා. එම වාහන බලපත්‍රයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 55,000කට ආසන්න වුණා. ඒකත් එක්ක තමයි පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට මෙය වාර්තා කරලා තිබෙන්නේ. දැන් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කියන කතාව හරි. ඊට පස්සේ වාහන බලපත්‍රයත් අහෝසි. දැන් මේක සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න තමයි කියන්නේ. මොකද වේදිකාවක අපි ආවම අනිවාර්යයෙන්ම මේ දේවල් සිද්ධ වෙනවා කියලා එතුමා සඳහන් කර සිටියා. එතුමගේ වටේ ඉන්න කට්ටියත් මේක සඳහන් කර සිටියා. දැන් එතකොට මේක වෙනවද නැද්ද කියන එකනේ මේ හොයන්නේ. දැන් මේකේ තව වැදගත් කාරණයක් තියෙනවා. මෙන්න මේක වැදගත්. මොකද හිටපු මැති ඇමති රාජකීය ගමන් බලපත්‍රයේ ඉවතට බිරියන්ට, සැමියන්ට, දරුවන්ට කිසිවෙකුට වරප්‍රසාද නැහැ. ඒ කියන්නේ සියලුම හිටපු අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කරලා තිබිච්ච රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර, එහෙම නැත්නම් මේ ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එක තමයි පාර්ලිමේන්තු විසුරුවැරීමෙන් පස්සේ අවලංගු වූ බවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙන්නේ. ඒ අනුව දැන් ඉන්නේ ඔක්කොම එක හා සමාන තත්ත්වයේ ඉන්න කට්ටිය තමයි. එහිඳා මෙතනින් එහාට නීති ක්‍රියාත්මක කරනකොට මේ ගමන් බලපත්‍රය අහෝසුණෙන් පස්සේ සියලු මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව එක දැනුම් දීලා තිබෙනවා කියලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කාර්යමණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහත්මයා කියලා තියෙනවා. ඒ ආණ්ඩුක්‍රම වස්සා සභාවේ සමාජිකයන්, කතානායක, නියෝජ්‍ය කතානායක, විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් ඉන්නවා 219ක්. ඔවුන්ගේ ළඟම ඥාතීන් එම රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රෙත් එනවනම් ඒගොල්ලන්ට අහෝසි වෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට, ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අවුරුදු 18ට අඩු ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයට වරප්‍රසාදයක් හිමි වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මේ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට, ස්වාමිපුරුෂයන්ට එම බලපත්‍රයේ වරප්‍රසාද හිමි වෙනවා. ඒ වගේම ඇමති කාර්යමණ්ඩල සමාජිකයන් සඳහා නිකුත් කරන ලැබූ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයත් පාර්ලිමේන්තු විසුරුවැරියත් එක්ක ඉවරයි. මේකත් අහෝසි වෙලා යනවා. මේ අනුව හිටපු මැති ඇමතිතුරුන්ගේ අහෝසි වී ගිය බලපත්‍ර සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් දැනුවත් කරලා තිබෙනවා කියන එකත් සඳහන් කරන්න ඕන. දැන් ඔය ඔක්කොම ජනතා ඉල්ලින් මේවා ඇත්තටම වැදගත් දේවලුත් නෙමෙයි අප්පා. මේවා ඉතින් ප්‍රොටොක් මේ සාමාන්‍ය ක්‍රමවේදේ. සාමාන්‍ය ක්‍රමවේදේ වුණාට සංකේතාත්මකව වැදගත්කමක් තියෙනවා මේ දේවල්. ඒකේ තේරුම තමයි මහජනයාගේ දේපල අයතාලෙස පාවිච්චි කරමින්, ඒවාගේ වරප්‍රසාද භුක්ති විඳිමින් නිරන්තරයෙන් ඉඳ දැන් ඔය ගත්තම කට්ටිය පාවිච්චි කරපු දේවල් අරමෙ මොනවද ගත්තම කට්ටියට කතා කරන්න හේතු තිබිලා තියෙනවානේ. මොකද වාහන ටික පාවිච්චි කරලා තියෙන්නේ ඒගොල්ලෝ. වෙනත් දේවල් පාවිච්චි කළදී වරප්‍රසාද භාවිතා කළ තියෙන ඒගොල්ලෝ. එතකොට කතා කරන්න හේතු තියෙනවා. එතකොට මහජනයාගේ විරෝධතාවයට විරෝධාකල්ප දක්වන්න හේතු තියෙනවා. ඉතින් මේ හේතු නැති කිරීම තමයි අනාගතයටත් හොඳ වෙන්නේ. ඉතින් හේතු නැති කරමින් ඉන්නවා කියන එක දැක්කම ඒක සතුටට කාරණයක්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.